අදත් අපි ආරම්භ කරන්න යන්නේ අද දිනය සැපතම්ප්‍ර මාසයේ දහ අටවෙනි ඉරේද. අපි අදගේන ප්‍රවෘත්තිය තමයි බිල් නොගෙවූ ජල සැපයුම් විසන්දිිකිරීමට ජලමණ්ඩලෙන් තීරණයක් කාරදේ මේ හිටික මඟේ සාමාන්‍ය මිනිස්සුට කරදරින් ඉන්න වෙලාේ. ඒ ගොල්ලටද මේගහන්න යන්නේ බලමුුවවිි නෑනේ? මට මට හිතුන මේකට අනිභාරය කොනක ඇති කියලා. මැති ඇමතිවරු සහ දේශපාලච්චීන් තිස් දෙනකුගේ. මෙතෙක් තම පරිභෝජන ජලය සඳහා. බිල්පත් ගෙවා නොමැති අයගේ නිවාසොවල ජල සැපවම අත් හිටුවීමට ජලප්‍රහණ මණ්ඩලය විසින් තීරණය කර ඇති බව ඒ මන්ලේ ඉහල්ල නිලධාරීම් පිරිසක්විසින් පවසාති වෙනවා. මොකද මේ වෙලා තියනෙ මේගොල්ලට මේගොල්ලෝ මේගොල්ලට අපි නොදෙන දෙන්න ඇන අප මේ කොලට කණ්ඩත් දෙන්න ඕන මනිස්සුන්ගේ බදුමිදුරියෙන් ඉන්ඩත්නවා යන්නත් දෙනවා ගමනත් දෙෙනවා හැමදේමදිල තම් මේ ගන්න වතුරටිකට ඒකට මේ නිු ිල්ග වන්න න මේ බැල්බෙන් මේගොල්ලො ෙවන් ොට රතම දැන් හොයන්ුව. මේ අය මේ විදිහට නිවාස තිහකට රුපයල් කෝටියකට ආසන්න බුදලා. හිග බිල්පත් තියෙනව කියලා තමයි මේ ජනමන්්ඩල ක කියන්නේ. ෝට කෝටියයක් වහම තිස් දෙනකුට. රුපයල් කෝටියක් මාස ටයකට දවුරුදු ගනන්ද නැත්තන් හොහොමද දන්න බල නැත්තැ එෙම ැතුනුත්ව මේ කොලයි මසික ජ බිල්පත් සඳහා ඔපට වියදමක් යැනවද. හයිසිියෝ මන්දන්න පුදුමය ලැජ්ජයි කමන්න. අපට ඊළඟට තවත් හොඳ ප්‍රවෘතියක් වාර්තා වෙනවා. අපගේ කෘසකර්ම අමාත්‍යන්ස විශයීෙන්න්න තීරණය කරලා තිබෙනවා අපගේ ප්‍රාතිමික විද්‍යාලවල සියලුම ශ්‍රේණිවල සිටින සිසු සිසුවියන් සඳහා දිවාආහාරය වෙනුවෙන් සම බර ආහාර වේලක් ලබාදෙන්ට තීරණය කළ බව. කද මේ සමබර කියන්නේ මෙන්න මේක එනවත් එක්කම අපිට මතක් කෙනවා මේ මනවිට ශ්‍රී ංකාවේ තිබෙන ආහාරமிලගනං නිසා දෙමවප தම ළමයිට අවශ්‍ය කරන ආහාර නිසි வேලාවට නිස අයුරුවෙන් ලබා නොදීම නිසා මේ අයට සයට තියහක පමණ ප්‍රමාණයකට මන්ந்த පෝෂණය තිබෙන බව වාර්තාාවෙනවා කියලා මම දැක්කා වෛ්‍යපර අප ප්‍රකාශ කරන. ඒ ෛද්‍යවරයක් වෙන්නට ඕනෑ. කියනවා සියයට තිහක ප්‍රමාණයක් දැනට යම්කිජ ස්ථානිලියුම් වාර්තා වෙලා තිබෙනවා.ඇති මේ එන්න එන්නම වැඩිවෙයි කියල තමයි මාගේ විශ්වාසය. එන්න එන්නම වැඩිවෙයි. ඉතාම ගණගාටු දායකයි ඒ සිද්ධිය පැත්තෙන් නමුත්. මේ කෘසිකාර්ම අමාත්‍යවරයා මේ නිලධාරින් සමක සාගච්ච කල්ල මේ ගත්ත තිීන්දුව. ඉතාමත් වටිනා අගේ කල යුතු තිීන්දුවක් බවට. අපිට නෙමේ ඔබ සියලුම දෙනාට මේක තේරෙනව ඇති. මේ අයිංසක පොඩි කුඩා අපගේ අනාගත පරපුර සඳහා සමබර ආහාරවේලක් දෙන්න තමයි තීරණය කලා තිබෙන්නේ. අපේ කුඩා ලමයින්ටත් ඉතාම සතුට ඇති මේ ආරංචය ලැබුණහාම හැබැයි මෙතන මේ බලන්නු අපිත් මේ ස්කෝලය යන කාලයේ අපිටත්තුය කණ්ඩ දුන්න බනිස් ගෙඩියක් ආපවු කිරි වීදුරුවක් එම දුන්න අපි හැයි ීිය ැයිකන්න න ගෙදරි. අපි අපි පොඩි කාලි ඒකන දැනට අවරුදේ මං මේ කියයන එදශ නමතිය පැටේ දසකේ. දැන් ඒකන අපි ේදා සොල් අපිටික මේ ඇමෙරිකාවෙන් තමයි මේක දෙන්නකිල් අපි මේක කොහෙද දෙන්න බලමුකෝ එක්සත් ජාතින්ගේ කෘසිකර්ම සහ ආහාර සංවිධානය විසින් ලබාදුන් ඩොර් මිලියන විසිහතක ඩොර් මිලියන ඇමරිකානු ඩොර් මිලියන විසිාතක අරමුදලින් තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්ම කිරීමට තීරණය කරල තිබෙන්නේ කවුද මේකට සල්ලි දෙන්නේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘසිකාර්භික සංවිධානයවිසි. අපි ගැන බොහොම දුක හිදලා අපිට දැන් අභිමානයකනෙක කොහෙද දල්ල තියට දැන් අපිට දැන් පිට ඇමරිකාවේ හිංගන්නුත් ආදාාර කරනවානනි හොඳයි දැ මේක ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්ම කිරීමට මේ අය තීරණය කල්ල තිබෙනවා ඉතින් මේකෙන් අපිට කියන්න තිනෙ පඩු පොඩියවුන්ගේ තියෙනකෙන් නං අ තියන්නේ මේ ඔය දූෂණය කියලා වචනයක් ඒදේ නම් කරන්න පායි පොඩි ළමයින්ගේ සල්ලිටිකගේ එකක හරියට කෙල්ලා උප්‍රෙම දීල විශ්වාසය දිනාගෙන තවදුරටත්. අපි මේ ආර්ථිකයෙන් ගොඩ යනතුරු මෙම වැඩ තරානට්‍රියාත්මකිකීමට අඩු ගානයක් සත් ජාතියන්ගේ මෙම සංවිධානය විසින් හෝ. මෙම අරමුදල් ලබා ගැනීමට ඔබලා සමක්වීවැයි අපි හිතනවා. ඊළඟට තිබෙන තව අලුත් ප්‍රවෘතියක් වාර්තාාවෙනවා මේට එන්න මොකද මේ ආර්ථික විද්‍යාඥඥ ස්ටීව් හැන්ක්ස්ගේ. උද්දමන ශ්‍රීණිගත කිරීම මේ හෝගේ වැඩපිළවෙල යටතේ ශ්‍රී ලංකාව තවත් පහතට ගිහිල්ල තිබෙනවා කියල තමයි කියන්නේ ජෝන් හොප්කින්ස් විස්්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය. වරකුව වන ටියව් හැක්ස්ගේේ වාර්තාව කනුව තමයි මෙම වාර්තාව නිකුත්වෙලා තිබෙන්නේ. මෙම වාර්තාවේ ඔහු උද්ධමනය පිළිබඳව තමයි ගණනය කිරීම් කරන්න එහිදී ඔහු ප්‍රකාශ කල්ල මේක නිකුත් කල තියෙන්නේ. හිටිය තත්වෙනුත් පහලට අපි කලින් ඉඳල තියනවාව ඔහුගේ වාර්තාවලට අනුව තෙවන ස්ථානී මේ වන විට හත්වන ස්ථානයට පසුබස ඇතයි. කිය තමයි අලුත්ම වාර්තාවය සඳහන්ගවෙන්නේ. අපි කොහේ ගිහිල නවති දන්න දැ අදට හතේඉන්න අපි බලමු පසුව ඔහේ ගිහිල්ල මේක නවති ීද කියලා. හොඳයි ඊළංඟ ප්‍රවෘතිය ශ්‍රී ලංකාවට තව දුරටත් මල්්‍ය ආධාර නොදීමට ඉන්දයානු රජය තීරණය කර ඇතැයි තුදක් ආරංචි මාර්ග විෂයෙන් අපිට තොර තුරක් වාර්තාවෙලාක් තිබෙන. වද තොරතුර දෙන්නේ මූනාශ්‍රයන් දෙකක් ඔපුටා අරගෙන මෙම තොරතුර වාර්තාකර සිතෙන්නේ අපගේ රෝයිට පුවත් සේවය මගේ මොකදදමි කියන්න දැන් අපිට තවදුරටත් අපිට දුන්නනය ඇමරිකානු ඩොලර් බිලියන හතරක ක්‍රඩිට් ලයින් කියලා ොහු මරික වන්න මූල්්‍ය ආධාරයක් කියල තියන මරි මේක ණයක්. ැටියයි ම දන්න කැටියට. දැ මේක තව දුරට දීර්ගකිරීමට උගේ බලාපොරොත්තුවන් නෑ කියන එක තමයි මේ වාර්තාවෙන්. මම දන්න දැන් එඒයටත් ඇයිමිහෙම කියන්න කියලා යම්කිසි තීරණයගත්තේ ඇයි කියලා අපිට මේ ගේවාගන්න බැරිහින්දද. අපට එන්න එන්නම අප රාජ්‍යය තව තවත් පහලට කිදා බසින බවමදද දිකින් දිගටම වාර්තාාවන්න කියන තමයි අපිට මෙයින් සැක සාංකා මතුවෙන්. මේ විදිහට බැලුවොත් මේ එන්න සැපතම්බ රොක්තුම් නොැම් නොැම්බර් දෙසැම්බර් බනවිට. අපිට ආහාර පිළිබඳ ප්‍රශ්නය කොතෙක් දුරට බලපාහිද කියන එක දෙවියෝ තමයි දන්නේ. දැන් ඔබලට කල්පනයන් දැ මේ වෙලාවෙත් බොහො අමාරුවයි යන්නේ මේ අමාරුවත් බොහොම අමාරුවයින් යන්නේ. එහෙනම්? ඉදිරියට බොහොම අපිට අභියෝගයන්ට බොහුණ දෙන්නේ. ඒ නිසා අපි ඔබට කියන්නේ නිතරම තමන්ගේ අවශ්‍යතාවන් සඳහන්තා මගේ මල් පෝච්චුවල හරකමන්න. මිරිස් පැලයක් හෝ මොනවාහරි පරිභෝජනය සඳහහා ගන්න පුළුවන් ආහාරයට කට මොනොහරි දෙයක් මේ කාලි වගා කරගන්න. මේක ඔබ සඳහාත් ඔබගේ කුඩා දරුපටව සඳහාත් හිතලා. මේ තීරණෙ පස්සර දාන බොනෝහරි ක්‍රමයකෙන් පොහර නැතිනම් ගොම පහර එලු පොහරරික වන නොවාරි හයා ගැෙන කොහොමහරි මේ වැඩේ කරගන්න තමන් වෙනුවෙන්. ඒක තමයි අපිට කියන්නනති. තව පුරු ප්‍රවෘති ඇතින ඔබ දන්නනේ දැන් පහුගේ කාල අපිට මේ ඉන්දන ලබා ගන්න බැරුව පුදු විදයේ ප්‍රශ්නිකට මුණ දෙන්නුනේ දැන් ආරන් කියලා තියෙනවා අපේ මුහුදුසීම වාසන්නේ නවකතුන නැගුරම්ලා තිබෙනෝට. මොකද මේ නැවතුුණේ තියෙමනුවද ඉන්දන නවකා දෙකයි බොරතෙල් නවකා එකයි. දැ මේ බැලූ බැල්මට මම හිතුව මේ අපිට ඉන්දන දෙඩ පෝලිේ නැව ඉන්නව කියලා ැ ඒ තරම් ඉද නවිල්ල කියලා මම බැලුවන් ඒමනවේ වෙලා තියෙන්නේ. ඩොලර් ගෙවන්න තුරු එහි තිබෙන ඒ නවකාවේ තිබෙන ඒ ඉන්දන ප්‍රමාණය සංචිතය සඳහා. සම්පූර්ම මුදල් ගවනතෙක් එමතිල් ඔවුන් නැවින් බ්ලංකාවට මුදා හරින්න නෑ ගොඩ බාන්නේ නෑ දැන් අපට ලැබිචාරංචි මාර් ගනුව එක නෞකාවක එක තොගයක් මංහිතන ඩසල් තොකයක් ඒ ීසල් තොක සම්පූර්ණම ගොඩ බෑමට ඔවුන් ඉදිරිපත්වෙලා තිබෙන මොකොද ඒකට සම්පූර්ණ ොලර් ප්‍රමාණය අප අය ගෙවල අවසාන ඒ නිසා ඒක ගවන. මේගොට බාන්න ඉඩ දුන්න. හැබැයි ඊළඟ තගේ ඊළඟ නවකාාවෙන් දැන් දවමනෑ ගෙවල නෑ. කොටසක් බොහො මමාරුවෙන් මේ අතවර කොහෙන් රි කොහමට දොල්ල ටි කොයින කොටසත් න්නාම් ඒ කොටසට වචිනාකමට ශරිලන ප්‍රමාණයට එම නවකාවෙන් එම කොටස මුදාාරිරවා.ලකෝට මේක මාහර. බලන්න අපේ රට වැචිච ැන ද බල තේරෙන ෝද අපි සමහර මිනිස්තුන්ගෙන් මොනහරි දෙනකං අන්තිම කොටස දෙනකං ඒ කොටස දෙන්න නෑනි. ඔබ දන්නවනි දැන්ගේවා දෙයක් නිවාසයක් ඉදිකරීමමදී වුණත් බැංකුේදී බැංකුවෙන් පළවෙන්දිි කොට නිමාකරවට පස්සෙ තමයි දෙවනි කොටස මුදාහරීින්. ඒවගේ ක්‍රමයක් මම උදාහරණයක් ඇැටිටකිවේ. මුලු මුදල දුන්නහම් ඒොට හරිලන්න ප්‍රමාණය පමණයි ඒ අය මුදාහරිනි නවකාවලි. ඔන්න අපිට ගියපු තැන. රීළමට තවත් අපරු ප්‍රෘත්තියක් වාර්තාාවනවා මේක වාාර්තන ඇමරිකාවේ සෙනෙට් යෝජනාවකින් තොරතුරු ආර්ථාවනවා මොකක් දෙ වෙන්නේ. ලංකාවේ මෙම අර්බුදයට හේතුව ඇමරිකාවේ සනට්ට එකත් යෝජනාවක් කළ ලංකාව ගැන විෂය කොටසේදී ඔන්න කියනො හේතුව. තින් බලන්න කොදැ අපේ ලංකාවමතිබෙන ්‍රශ්න පිළිබඳ වෙනක් දුරති ඇමරිකාව පවායක වාර්තා කරන්නෝ මෙන්න මෙහෙම වෙලා අපි විනිවිධ භාවකින් තොරව වැඩ කරන්නගේ හිල්ලා ඒක ඇන මොකටද පෞද්ජලික දේශපාලන අරමුණු වෙනුවෙන් ඒකැන හැම මෝක්කරි ව්‍යාපෘධයක්මන්ත්‍ර යක්ත්ම කරනකොට එහි දේශපාලන ය එතෙන්ට ආදේශ කිරීමින් අර යම් කිසිව අර්බුදතත්ව සඟවාගෙන ගිය බවක් තමයි මේ අය ප්‍රකාශ කෙල තියෙන්න මේ නිසා ක්‍රමවත් මුදල් හළමනාකරණයක් නොතිබීම හේතුකොටගෙන වෙන්න ඇති මේ කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ සම්පූර්ණම මෙම ආර්ථික අර්බුද්ධයට හේතුව පටන් අරගෙන තිබෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය නිසා කියලා. හමදන්න මේ කියල දෙන මේ ඇමරික්කාාවේ සනට සභහවේ ශ්‍රීලංකාව් පිළිබඳ යෝජනාවක් ඉදිරි පච්චිරීමේදී එට පසල් නිවාඩු දෙනයක් මෙම පස නිමාඩු දෙනය සඳ හා රජයේ හා පෞද්ජලික ලියාපදිච සියලුම පාසල්ලලට මෙම නිමාඩුව ක්‍රියාත්මක කරනවාා තමයි රජය නිකුච්චලතියෙන නිවේදනයක් හැටියට. මොකදද මේ නිමාඩුව කල හිත එන්නේ. හෙට තමයි අපේ. එංගලන්ත දෙමනි එලිසබෙත් මහරජිනියගේ අවසන් කටයුතු සිදුවීමට නියමිත දවස. හට සෝකදින හැටියට රටවල් විශල ප්‍රමාණයක්ක තම රටවල්ලුල සෝක දෙනයක් හැටියට තිීදු කරල තිේරට්‍රියාත්මකිරීමට ඒවගේම ශ්‍රී ලංකාවවෙ එහෙමයි හෙටදින එහෙමනං අදිිස්වෙලා ළමයින්ට අමත වෙලා සඳා පාසල්යන්න හැත්තිේන්නෙපා ඔබට හැට නිමාඩු දෙනයක් ගෙනර ඉදන්න නිකං ඉන්නෙපා. ඒත් පොතපද බලාගෙන මොනව හරි වැඩක් කරලා තමන්ගේ අධ්‍යාපනීමේ වෙන අඩුපාඩුගන්ටික හදාගන්න. මෙන්න ඊ ලංකට තිබෙන ප්‍රවෘතිය ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දූසිතයි. කෞද මෙහෙම කියන්නේ මැතිවරණ පමිෂන් සභාාවී සභාපති තැන්පත් අපගේ නීතිච්ඥ නිමාල් පුංචිඒෝ මත්න්‍ය ැයි හොම හමත්තියනො මම් මේ කරන ප්‍රකාශය බොහෝම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වෙන්න පුළුවන් අපේ කොමිස්සම විසින්ම මෙහෙම ප්‍රකාශනයක් කරනම කියන එක. හැබැයි කරශන දෙයන්න තත්ත්වය එහෙමයි මේක අඩුපාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා දූෂත ක්‍රමයක් තිබෙන්නේ මේක තමයි ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයේ තිබෙන අපූර්ුවම තත්ත්වය. මෙන්න තවත් අපර මේ අපරුත් නෑ ්‍රී ලංකාව සාමාන්‍ය සිිස්ටමක ගනම කියන්නේ ක්‍රිකට් සල්ලි කෝටි හතරක කට සල් ක්‍රිට් සල්ලි ගැන ක්‍රිකට් ආයතනය විසින් හොයාගත්ත සල්ලි ඇමරිකානු ඩොලර් කෝටි හතරකට විදීමේ සැලසුමක් විදිින්න යනවා දන්න ඒකරත් ඉදින්න හදන්න. කවද මේ විදින්න හදන්නේ. මේක කියන්නේ මේ ක්‍රිකට් අආයදන සබහපති ශම්මි සිල්ව මහත්මයක් ොකද මේ ඕ කියන්නේ ඔහු කියනවා අපි මේමන විට ඇමරිකානු ඩොර් කෝටිය හතරක මුදලා අපි සොයා ගෙනතියෙනවා අප මේ ක්‍රිකට් ආයතන අර මුද හැටන අපි හයා ගෙනතියෙන ච ආදයම දැම් මේමනවිට අපේ ක්‍රිකට් ආයතනයට පහර පිට පහර ගනමින් පහරපිට පහර ගහමි අපිට විවිධ චෝදනා මේ එල්ල කරන්නේ මේ ආයතනය කඩා වැට්ටවීමට ක කඩාවටටහාද කවද මේ මෙන්න යම්කිසි කණ්ඩායම එයා කියනව යාගේ වචනවලින් අපේ ආයතනයට මේ චෝදනා එල්ල කරන කණ්ඩායගමගේ සැලසුම මේ අපේ රුපියල් කෝටි එද්දහස් හාරසීයක මුදලට පිල්ලි ගහන්නර් පිල්ලියවන්න තමයි මේ අය අපිට මේ චෝදනා කරන්න කියලා. ඔන්න මේවා තවම වැඩ නැවතිලා නෑ. ්‍රී ලංකා වෙ තාවවමත් එහෙමම මේ දෂිත මේ පාඩක් නිගනගනෑ මොන තරම් මෙට චෝදනකවත් ලැජ්ජාවකිෙන එක ගෑ වෙලා නෑ. උට ලැජ්ජාවත් නෑ බයත්නෑ ලැජ්ජ නආරිත් නෑ හිරිකි තත් නෑ. අහුනාද කැහ ඩොරල් තිබුණකකි වුවනන් ගහන්ඩ තමයි මේකොල්ලා හැම්ම වෙලාම සැදී පැහැදින්න වෙන දේකටනන්නෑ. දැම්ම අයම මේ ඕක කඩාගෙනටල හෙමනක් ඉන්නහදන ඇත්තේමයාගේ ප්‍රකාශයනුව හම දන්නෑ. ප්‍රකාශනෝ ඒගොල්ලු කඩාවට්ටල ඉන්න මන්්ඩලේ හොඳනෑ කියල මේ එන්න හ දන්නේ එහනං මෙන්න මේ මුදල්ලලට පිල්ලි ගහන්නය කියලා මේ සබහපතිතුමා මේ ප්‍රවෘත්තියක් නිකුත් කරල තිබෙනවා. එහෙම න මේතික තමයි යද ඔබටට කියන්න තිබෙන මං හිතන කාලය ඩිද දන්නය ගත්තේ. එහෙම නං අපි නැවත හමු වෙනතුරු. මෙන්න මං ගියා. ඔබ සියங்குනාට අவாන්.